රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ලංකාවේ ජනගත ප්‍රවෘත්ති විකාශය අතරට තේරිපත් වූ සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂා නිරුබ ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල. අලුත් අවුරුද්දට තව හෝරා කිහිපයයි. රටම සූදානමින් නගර පාළුයි කොළඹ හුදකලා වෙයි අවුරුදු ගමට යයි. අහස්කූරක් වගේ උඩගිය ගිනි කෙලි මිල ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඉන්දියාව ජපානය සහ ප්‍රංශය තීරණය අද අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින් ඉන්න මොහොතක් සිංහල දෙමළ අලුත් අවුරුදු උදා වීමට තව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි හෙට උදාවන අවුරුද්දේ නැකත් චාරිත්‍ර පිළිබඳවයි අප මුලින්ම ඔබව දැනුවත් කරන්නට මේ සූදානම හෙට අප්‍රේල් 14 හෙට තමයි අලුත් අවුරුද්ද. පරණ අවුරුද්ද ගත කරමින් ඉන්න අපිට හෙට අපරභාගයේදී තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. මෙවර අලුත් අවුරුද්ද උදා වෙන්න නියමිත වෙලා තියෙන්නේ අප්‍රේල් මාස 14 වන සිකුරාදා එනම් හෙට දින අපරභාග 2:59 ට. 14 වෙනිදා පුණ්‍ය කාලය යෙදලා තියෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අප්‍රේල් මාස 14 වන සිකුරාදා පූර්වභාග 8:35 සිට එදිනම අපරභාග ඒ කියන්නේ රාත්‍රී කාලේ 9:23 දක්වා පුණ්‍ය කාලය යෙදලා තියෙනවා. අප්‍රේල් මාස 14 වන සිකුරාදා පූර්වභාග 8:35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ඉතාම සුදුසුයි. පුණ්‍ය කාලයෙන් අනතුරුව තමයි ආහාර පිසීම, වැඩ ඇඳීම, ගණිතප කිරීම සහ ආහාර අනුභවය සිද්ධ වෙන්නේ. අපි මුලින්ම යොමු යමු ආහාර පිසීමේ නැකත වෙත. අප්‍රේල් මාස 14 වන සිකුරාදා අපරභාග 3:29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන සිකුරාදා අපරභාග 5:05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම ඊටම යෝග්‍ය වනවා හෙට අවුරුද්ද අදත් ගම්බින් බලා යන අය කොළඹදී අපිට දකින්න ලැබුණා ඒ වගේම පාර අද්දර රස කැවිලි වෙලෙන්දනුත් අද අපිට දකින්න ලැබුණා. බොහෝ අයට ඇත්තේ වේදනාත්මක කතාවක්. ඒ වෙලඳාම අඩු නිසා. වෙලඳාම අඩුයි කියන්නේ මිලදී ගැනීමුත් අඩු වෙලා. මේ අද කොළඹ නගරේ තත්වය. මේ වார்த்தාව ගෙන එන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී හෂිනී රමාසා. හෙට අවුරුදු කැවිලි මේසයකට කැවුම් කොකිස් අතිරස අත්‍යවශ්‍යයි. කැවුම් කොකිස් අරන් යාවි කියලා හිතාගෙන පාර අයිනට වෙලා ඉන්න පිරිසකුත් අප අතර ඉන්නවා. මේ ඒ අයගේ කතාවයි. ඉස්සර මුං 8 කිලෝ එකක් රුපියල් 400 දැන් මේ පාර රුපියල් 1700 800 කිලෝ එකක් සීනි කිලෝ එකක් රුපියල් 200ට වැඩි තෙල් කිලෝ එකක් රුපියල් 700 750. ඉතින් ඒවත් එක්ක හදලා බලුවාම ඉතින් සාමාන්‍ය රුපියල් 20 30 දීපු සෑම කෑමක්ම රුපියල් 50කටින් 60කින් වැඩි වෙලා. කෙසෙල් වල මිලත් ඉහළ ගිහින් ඇඹුල් කෙසෙල් කිලෝ එකක් රුපියල් 400ත් 500ත් අතර මිල ඉහළ ගිහින් කෝලිකුට්ටු කිලෝවක මිල රුපියල් 650ක්. අපි මේ ඉන්නේ කොටුව දුම්රිය ස්ථානයේ. වෙනදට මෙතන බොහොම ජනකීර්ණ තැනක්. අවුරුද්දට තව දවසක් නිසා කොටුව දුම්රිය ස්ථානයත් අද පාළුවට ගිහින්. මේ තමයි කොළඹ වාණිජ අගනගරය. කොළඹ කියන මේ නගරයේ දුවන්නේ ලංකාවේ හතර වටින්ම ආපු පුද්ගලින් එක. අවුරුද්දට බොහෝ අය ගමේ ගියාම කොළඹට හරි පාළුයි. අනතුරු නැති ජීවිත සුරක්ෂිත අලුත් අවුරුද්දක් අපේ පැතුමයි. මේ පිළිබඳව අප මාණ්ඩලික වාර්තාකාරිණී රවිෂ්කා ගම්ලත් ගෙනෙන විශේෂ සටහන දැන්.
දිනපතා අපට ජීවිත අහිමි වෙනවා ඊට මහමග අනතුරුත් ඇතුළත් යුද්ධය පැවති කාලයටත් වඩා මරණ සංඛ්‍යාවක් අද මහමගදී අපට අහිමි වෙනවා මේ ඒ පිළිබඳව අප තබන විශේෂ සටහනක් අපේ රටේ සිදුවන මාර්ග අනතුරු ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂඥ සහාය ඇතිව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සමීක්ෂණයක් සිදු කළා මේ සමීක්ෂණයේ ප්‍රතිඵලය ඉතා භයානකයි මේ සමීක්ෂණයට අනුව පසුගිය වසර තුල පමණක් රිය අනතුරු වලින් 2515 දෙනෙකු මියගොස් තිබෙනවා පසුගිය වසර තුල සිදුව ඇති ප්‍රධාන මාර්ග අනතුරු සංඛ්‍යාව 21953ක් මේ අනතුරු 21953න් බරපතල තුවාල ලැබූ සංඛ්‍යාව 6231 දෙනෙකු වනවා සාමාන්‍ය තුවාල ලැබූ සංඛ්‍යාව 8209යි ඒ කියන්නේ මේ රිය අනතුරු 21953 නිසා තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 14440 දෙනෙකු වනවා අද යුද්ධයක් නැහැ යුද්ධයක් නැති රටක මහමගදී 2000කට වැඩියෙන් මිය යාම සැබෑවටම ඛේදවාචකයක් නෙවෙයිද මේ අනතුරු කතාවේ දුක හිතෙන සංඛ්‍යා ලේඛනය නතර වෙන්නේ පාසල් දරුවන් ළඟ පසුගිය වසරේ මහමගදී මිය ගිය 2515 දෙන අතර 411 දෙනෙකු පාසල් දරුවන් එහෙම තමයි මේ වර්තාවේ තියෙන්නේ ඇතරම මේ රිය අනතුරු වලට හේතු මොනවද හේතු රාශියක් තියෙනවා මහපාර නඩත්තුව වාහනය නඩත්තුවේ සිට රියතුරාගේ නොසැලකිල්ල දක්වා හේතු බොහෝයි මහපාර අරන් බලමු මාර්ග හරියට පිළිසකර කරන්නේ නැහැ මාර්ග අනතුරු වළක්වා ගන්නට අවශ්‍ය දැන්වීම් පුවරු නැහැ ආරක්ෂක වැටවල් නැතිකම මේ වාගේ දුර්වල මාර්ග පද්ධති නඩත්තුවත් අනතුරු වලට එක් හේතුවක් දෙක වාහනය ආරක්ෂිත උපාංග නිසලස නඩත්තු කරන්නේ නැති වාහන හොඳටම කට්ට ගෙවුණු ටයර් නිවැරදි අමතර කොටස් යොදන්නේ නැතිකම බ්‍රේක් සඳහා බාල උපාංග යෙදීම නිවැරදි කාලයට නිසලස නඩත්තු කරන්නේ නැතිකම මේ තමයි බොහෝ විට වාහන ආශ්‍රිත හේතු. ඊළඟට ඊටාම වැදගත්ම දේ අනතුරු වලට වැඩිම හේතුව මගියා සහ රියතුරා. අපරීක්ෂාකාරී රිය දහවණය. අපරීක්ෂාකාරී මගියා. බීමත්කම අධික තෙහෙට්ටුව අධික වේගය. ඒ වගේමයි සමහර රියතුරන්ගේ උද්දච්ච අමන රිය දහවණය. මෙහිලා ඒ තත්වය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ බස් රථ සහ ටිපර් රථ රියතුරන්ගෙනුයි. තරංගයට මහපාර පුරා එළවෙන බස් රථ කොපමණ අප දැක තිබෙනවාද පුංචි වාහනවලට වඩා මහ ඉහළින් සිට ධාවනය කරන ටිප රථ රියතුරන්ගෙන් සමහරුන්ගේ හිතේ මහපාර උන්දලගේ අම්මා අප්පගේ බූදලයක් කියලායි මේ අයට දඬුවම් දෙන්න මේ නීති හොඳටම ඇති ප්‍රශ්නේ ඇත්තේ නීතිය නැවීමයි අනතුරකින් පසු රියදුරාට ගහලා මැරුවත් එල්ලලා මැරුවත් අනතුරින් නැති වුණායට ආය ජීවිතය ලැබෙන්නේ නැහැ අනතුරු නිසා මිය යන අයගේ පවුල් සදාකාලික වේදනාවට වැටෙනවා. ඒ නිසා මේ අවුරුදු සමයේ අනතුරු නැති රටක් හදන්න එක්ව ක්‍රියා කරමු කියලා අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. මේ උදාවන අලුත් අවුරුද්ද ඔබට සතුට වාසනාව පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ එකම පැතුම අනතුරු නැති ඔබේ ජීවිතය සුරක්ෂිත අවුරුද්දක් වේවා යන්නයි. මහමග අනතුරු නැති සුබ අලුත් අවුරුද්දක් වේවා. රතිඤ්ඤා මල්වෙඩි නිලා බඹර චක්‍ර අලවිය 50%කින් පමණ පහත වැටි ඇති බව නිෂ්පාදකයන් පවසනවා. රතිඤ්ඤා වල මිලද ඉහළ ගොස් ඇති බවයි මේ අතර කඩහිමියන් පවසන්නේ. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ප්‍රවාහන අපහසුතා නිසා තම කර්මාන්තයේ බිඳ වැටි ඇතැයි ඇතැම් පිරිස් පවසනවා. මේ පිළිබඳව සිත මාණ්ඩලික වාර්තාකරු දර්ශක ශාමෙන් ගෙනෙන වාර්තාව දැන්. කිඹුලපිටියේ ජනතාවගේ සාම්ප්‍රදායික රැකියාව තමයි රතිඤ්ඤා කර්මාන්තය. උත්සව කාලයට ආස්කූරු මල්වැඩි නිලා රතිඤ්ඤා කියන්නේ ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය බව නම් අවිවාදාත්මකයි. නමුත් දැනට වසර කිහිපයක සිට කිඹුලපිටියේ ජනතාවට නම් යහපත් කාලයක් නෙමෙයි උදා වී තිබෙන්නේ. අලවේන 50%ක් විතර අඩු වෙලා තියෙන්නේ රතිඤ්ඤා කර්මාන්තය ගැන තියෙන නම් සෝචනීය තත්ත්වයක්. අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වීමක් තියෙනවා. පොටෑසියම් නයිට්‍රේට්, ඇලුමිනියම් පවුඩර් අධික මිල වැඩි වෙලා තියෙනවා. කොරෝනාවෙන් පස්සේ ඉතින් අපේ රත්තරන් බඩු අරව මේවත් බේර ගන්න බැරුව ගිහිල්ලා මේ පොලියට සල්ලි අරගෙන තමයි ඉතින් වැඩ කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඒවත් ඉතින් ගෙවා ගන්න බැරුව ඉතින් දැන් සෑහෙන තත්ත්වෙ මේ වෙහෙකට පත් වෙලා ඉන්නේ. ජපාන ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිහුගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ඒ ඇමරිකාවේ වොෂින්ටන් හිදී පැවැත්වෙන ස්ප්‍රින්ග් සමුළුවේදී. ඉන්දියාව ජපානය සහ ප්‍රංශය අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. අපේ ණය ප්‍රතිහුගත කිරීමේ පිළිබඳ වැඩසටහනක්
කොහොමද වැඩපිළිවෙල ඒ රටවල අපේ ණය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිහෝගත කරන්නේ කිරීම සිදුවන්නේ කෙසේද කියන එක පිළිබඳ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෝම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා ඉන්දියානු මුදල් අමාත්‍යවරිය ජපාන් මුදල් අමාත්‍යවරයා ප්‍රංශයේ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආදී සහභාගී වෙනවා මේ සාකච්ඡාව ලංකාවේ වෙලාවෙන් හෙට පාන්දර 4:05ට පමණ තමයි පැවැත්වෙන්නේ ත්‍රස්ත විරෝධී පනත හකුලාගත් බවට රජය සිදු කරන්නේ ප්‍රෝඩාවක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා මෙම පනතට අමතරව ජනතාවගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන තවත් අනපනත් රැසක් පාර්ලිමේන්තුවට ගෙනීමට රජය කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් විවිධ අවස්ථාවන් වලදී රජයේ මොනදේ ප්‍රකාශ කරත් රජය නිර්මාණය කරපු ත්‍රස්ත විරෝධී පනත කුමන හෝ ආකාරයකින් පාර්ලිමේන්තුවට ගෙනෙන්නට රජය සූදානම්ව සිටිනවා. ත්‍රස්ත විරෝධී පනත හරහා මේ රටේ පොදු ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරමින් මේ රටේ ජනතාවගේ මූලික අයිතිය අමු අමුවේ ගසා කමින් මානව හිමිකම් උල්ලංඝනය වෙන අනපනත් නීති රීති ගෙනෙන්නට මේ රජය සූදානම්ව සිටිනවා. ලොවට ප්‍රකාශ කරන විවිධ කරුණු කාරණා තුලින් මේක හකුලා ගත්තයි කිය. ඒ එසේ නැහැ. සභාගත කරන්න ලෑස්ති වෙනවා කියලා ජේදාස රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ආරංචියක් ඇවිල්ලා තියෙනවා. හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අපට ආරංචියක් ඇවිල්ලා තියෙනවා මේ පනතට විරුද්ධව කැබිනට් මණ්ඩලය කතා කරයි කියලා. රනිල් වික්‍රමසිංහලාගේ ඌමනාව තමයි ජේදාස රාජපක්ෂ දැන් ඉෂ්ට කරන්න හදන්නේ. ජාතික ජනබලවේගයේ ලෙස අපි දැනටමත් අධිකරණයට යන්න පෙච්සම හදලා තියෙනවා. අධිකරණමය පැත්තෙන් අපිට විශ්වාසයක් තියෙනවා මේ පනත අනිවාර්යෙන් ආපස්සට හරවනවා අධිකරණ සටනකින් එහෙම නැත්නම් පාරේ සටනකින් මෙය පරාජයට ලක් කරනවා රනිල් වික්‍රමසිංහලාට ඕන ඕන සෙල්ලම් මේකේ අපි දාන්න දෙන්නේ නැහැ කියන එක මේ වෙලාවේ මේ අතර වතිකානු තානාපති රදගුරු බ්‍රයන් උඩයිගෝ හිමිපාණන් මහනුවර වෙත ගොස් මල්වතුස්ගිරි මහානා හිමිවරුන් බැහැ දැක තිබෙනවා. නව ත්‍රස්ත පනතක් ගැනීමට රජය කටයුතු කර තිබුණත් ජනතා වීට එරෙහි වී සිටින ආකාරය දකින්නට ලැබෙනවා. ජනතා අදහස් තමයි අපි පිළිගන්නේ. නමුත් මේ පනත සම්බන්ධයෙන් අප නිසි අධ්‍යයනයක් කරලා නැහැ. නිසි අධ්‍යයනයක් කළාට පස්සේ අපට ස්ථිර ප්‍රකාශයක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට යම් කිසි ආකාරයක ආර්ථික ගැටලු එල්ල වී ඇති ආකාරය අපට දකින්නට ලැබෙනවා. මේ වෙලාවේ සියලු දෙනා බේද දුරලා උසස් පෙළ උත්තරපත් රැගීමේ කටයුතු ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසනවා. එයද මාධ්‍ය හමුවක් කැඳවමි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිතිය සම්මේලනයේ නිකුත් කරපු නිවේදනයේ අවසානයේදී තියෙන වුන් විශ්වවිද්‍යාල දේශන සහ ඉගෙනුම් කටයුතු වලට නිරත වෙනවා 17 වෙනිදා සිට. නමුත් උත්තරපත් රැගීම පිළිබඳව තීරණයකට එළඹුණේ නැහැයි කියලා. ඒ අවසානයේ ඔහු කියනවා ඒ පිළිබඳව වර්ජණයක යෙදුනේ ගුරුවරුයි කියලා. නමුත් අපි මේ වෙලාවේදී දිනවා අපේ ගුරුවරු උත්තරපත් රැගීමට සූදානම්ව සිටිනවා. ඒ සහභාගී වීමට මත්තේ ඊමනා ඇතුළත් චක්කලේකණය විභාග කොමසාරිස්වරයා විසින් වහාම නිකුත් කරන්න. ඒ වගේම පැමිණෙන පළවෙනි දවසේම ඔවුන්ට කිසියම් අත්තිකාරම් දීමනාවක් ලබා දීමට කටයුතු කරන්න. මේ උත්තරපත්‍ර රැගීම් කටයුතු සංවිධානය කිරීමේ කටයුතු විභාග කොමසාරිස්වරයා සතුව තියෙනවා. අවම වශයෙන් 18 වෙනිදා උත්තරපත්‍ර රැගීම් සඳහා අවශ්‍ය සියලු කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න කියන එකයි අපේ ඉල්ලීම. දැඩි සත්කාරයකට උත්ති ක්‍රියාමාර්ග ගත්තා හා සමාන කටයුත්තක් අරබුද ගණනාවක් අධ්‍යාපනයේ මේ නිසා ඇති වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ කල් ගියත් මේ හේතුවෙන්ද? එතකොට ඒක කල් දැමීම කුමන හේතුවක් නිසා ගත්තද කියන එක දැනුවත් වෙලා නැහැ. කලින් යොදාගත්ත දිනවල විභාගයේ පැවැත්වීමට තිබුණු තීරණේ වෙනස් නොකළා නම් වඩා හොඳයි. තවදුරටත් කල්පනා කරලා සති දෙක අවම වශයෙන් සතියකටවත් අඩු කරලා ඉක්මනින් සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.